රටීම දරුවන් තමන්ගේ වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. ඕනෑම කෙනෙකුට පිපාසය සංසිඳුවා ගන්නට ජලය අත්‍යවශ්‍යයි. නිවසින් පිටතදී පිපාසයක් දැනෙන අවස්ථාවකදී ඕනෑම අයෙක් වෙළඳ සැලකින් පානීය ජල බෝතලයක් මිලදී ගන්නේ ඒ පිළිබඳ දැඩි විශ්වාසයෙන්. එහෙත් එම ජල බෝතලේ අන්තර්ගතය සෞඛ්‍ය ආරක්ෂිත නොමැති වූහොත් තරමද සංචාරකයා කඩේට ගිහිල්ලා වතුර බෝතලයක් ගන්නවා. වතුර බෝතලේ අරලා බලනකොට මේකේ ඇල්ගී තියෙනවා. එක්ක කළු පාටන මොනවා හරි තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් පැමිණිලි කරලා දෙනවා. මේවට පැමිණිලි එන්නේ තංගමේ අපේ නිෂ්පාදකරුවන්ට අමතරව මේක හොර ජාවාරමක් විදිහට ප්‍රධාන නගරවල මේ හොරෙන් වතුර බෝතල් කිරීම කරනවා. ඉතින් ඒවා හරි වැටලීම් කරන්න නැති නිසා අද අපේ කර්මාන්තකරුවන්ට ඉතා විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති පානීය ජල බෝතල් කර්මාන්ත සංඛ්‍යාව 300ක්ම වෙනවා. ඉන් ඍජුහා වක්‍රකී අවස්ථා 105ක් උත්පාදනය කර ඇති බවයි මධ්‍යම පළාත් ස්වාභාවික පානීය ජල බෝතල් කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි අපේ නිෂ්පාදන වියදම් රුපියල් 25 30 අතර වෙනවා. සමහර වෙලාවට මේක රුපියල් 20ට පිටකොඩුවේ කඩවලට දානවා. අපේ කර්මාන්තකරුවන් මේක රුපියල් 20ට දාන්න බෑ ඇත්තටම. ඒ හොර නඩේ නිසා මේකෙන් වෙලා තියෙන්නේ අපේ කර්මාන්තකරුවන්ට ඉතාම දුෂ්කරතාවයකට මුහුණ දෙන්න. එහෙත් ප්‍රමිතියෙන් යුත් පානීය ජල බෝතලයක් නිෂ්පාදනය කරනවා වෙනුවට ඇලදුල ගංගා සහ නල ජල ආදීන් පිරවූ සෞඛ්‍ය ආරක්ෂිත නොමැති ජල බෝතල් විලඳපලේ අලවිකිරණ බවයි සංගමය පෙන්වා දෙන්නේ. ජනතාව මේ වෙලාව ඉන්න පීඩණයෙන් සහනයක් වශයෙන් මේ රුපියල් 100කට විකුණන 500 වතුර බෝතලේ රුපියල් 70ක උපරිම මිලකටත් මේ ලීටරේ වතුර බෝතලේ 140ට විකුණන මේක රුපියල් 100කටත් මේ 1500 වතුර බෝතලේ රුපියල් 160ට විකුණන එක රුපියල් 130කටත් මේ 400ට විකුණන 5 ලීටර වතුර බෝතලය රුපියල් 300ක මිලකටත් දෙන්න පුළුවන් නිෂ්පාදකෝ හැටියට අපි මේ අවස්ථාවේදී රජයට බලකලින්න වහාම මේකට ස්ථාවර පාලන මිලක් වහාම ගැසට් කරන්න කියන ඉල්ලීමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. ඇත්තටම අපි මීට කලින් හිටපු ආණ්ඩුවෙන් මේ අධිකාරු ජනාධිපතිතුමාට යොමු කළා දෙනවා. වෙළඳ ඇමතිතුමාට මේක අපි ඉදිරිපත් කළා දෙනවා. නමුත් අපිට සාධනීය උත්තරයක් ලැබිලා නැහැ. හාල් මෝල් හිමියන් ගත්තාම ඒගොල්ලන් ඉල්ලන්නේ මිල වැඩි කරන්න. බේකරි සංගම් කතා කරන්නේ මේ මිල වැඩි කරලා දෙන්න කියලා. බිත්තර කණ්ඩායම් ඉල්ලන්නේ මොකද්ද? මේ වැඩි කරලා දෙන්න කියලා. ඉතින් අපි ඉල්ලන්නේ මිලපාලනයක් ඇති කරලා මේ අධික මිල පහළට දාලා ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා.